මීට වසර ගානකට කලින් අපේ ගොබීල් ළඟ තිබුණේ සාම්ප්‍රදායික වගාක්‍රම පරිසරයට කිසිදු හානියක් නැතුව වගාව කරගෙන යනවා. එතකොට මේ ජලාශවල වතුර පැහැදිලි නිල් කැටයට අපිට බලා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ වෙනකොට අපේ ගොවි මහත්තුරු ගොඩක් යොමු වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතා කරලා. මේ ජලාශයට ඉහළ වගා බිම්වල අධික ලෙස රසායනික පොහොර භාවිතා කරාම මොකද්ද වෙන්නේ? වෙයි කාලේට මේ රසායනික පොහොර අතිරික්තය පහර දෙන්නේ මේ ජලාශවලට එනවා. ජලාශවල රසායනික පොහොර ආවට පස්සේ මොකද්ද වෙන්නේ? නයිට්‍රේට් ෆොස්ෆේට් සාන්ද්‍රණය ඉහළ යනවා. නයිට්‍රේට් ෆොස්ෆේට් සාන්ද්‍රණය ඉහළනකොට මොකද්ද වෙන්නේ? මේ ජලජ පැලෑටි ශීඝ්‍රයෙන් මේකේ වැහිලා ගිහිල්ලා. මේක අහිතකර ප්‍රතිවිපාක මොනවද? ජලාශයේ මතුපිට මේ විදිහට තට්ටුවක් ශාක තියෙනකොට ජලාශයේ පතුලට ආලෝකය යන්නේ නැහෙනේ. ජලාශයේ පතුලට ආලෝකය යන්නේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? ජලාශයේ තුල තියෙන ජලජ පැලෑටි ප්‍රභාසංශ්ලේෂණය නැවතිනවා. එතකොට ඊළඟට මොකද්ද ඇති වෙන්නේ? ජලාශයේ තුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. මොකද ඊළඟට ඇති වෙන්නේ? ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනකොට මසුන් වැනි ජලජ ජීවීන්ට ශ්වසනය කරන්න අමාරුයි. ජලජ ජීවීන් මේ යනවා. එක කාලයක් ගියාම මේක තනිකරම අප්‍රසන්න ගන්ධකයෙන් යුක්ත අහිතකර පරිසර පද්ධතියක් බවට පත් වෙනවා. ඒක තමයි සුපෝෂණයේ අවසාන මිරණ.